මට මේ දවස්වල තියෙන චුටි ප්‍රශ්නයකට උත්තර හොයන්න ආවේ. ගොඩක් අයගෙන් අහනවා, කවුරුත් දන්නේ නැහැ ඒකට විසඳුම. පිරිමි ළමයෙන් අහන්නේ මේක. පිරිමි ළමයි ඇයි ස්පා යන්නේ? සමහරු දවස ගාන යනවා, සමහරු සතියට දෙකක් තුනක් එහෙම යනවා. ඒකට පුරුදු වෙච්චම කට්ටියක් ඉන්නවා. මං හිතන්නේ සෑහෙන්න පිරිමි ළමයි ප්‍රමාණයක් ස්පා යනවා. 100ක් ගත්තොත් 90ක් ස්පා යනවා. ඒකට මොකද හේතුව මන් දන්නේ නැහැ. අඩු ගානේ ගෑන ළමයි සැලුන් යන්නේවත් නැහැ ඔය තරම්. සම්භාන මධ්‍යස්ථානයකට පිරිමි ළමයි එච්චර යන්නේ ඇයි? ඒක වඩා හිතන්න ඕනේ ප්‍රශ්නයක්. ගෑන ළමයි තමන්ගේ බොයෆ්‍රෙන්ඩ්, එහෙම නැත්නම් හස්බන්ඩ්, තාත්තා ඒගොල්ලෝ ගැන පොඩක් ඔයඩඩිය සැලකිලිමත් වෙන්න. මොකද ඒගොල්ලෝ තිස් පායනවත් දන්නේ නැහැ. එක එක ලෙඩ රෝග හදාගෙන එයි. ඒ හින්දා චුට්ටක් බලන්න ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා. මොකද අදකෙමින් කියන්නේ, උදේ හවහම මම දකිනවා ස්පා එකට කොච්චර පිරිමි ළමයි ප්‍රමාණයක් යනද කියලා. සමහරු වැඩ ඇරිලා ගෙදර යනවා වගේ එන්නේ ස්පා එකට. මොකද වාල් හිතනද මේ කොහොමද මම ඒක එච්චර දන්නේ කියලා. මමත් මේ ළඟදි තමයි ඒක දන්නේ. මොකද මගේ ෂොප් එක තියෙන ස්පා එකට එහා පැත්තේ. ඉතින් මම ගොඩාක් දකින අය දේවල්. පොඩි ළමයි, ඒ කියන්නේ අවුරුදු 18 19 20 අය, 20ට 20ත් 30ත් අතර අය, ඊට පස්සේ අංකල්ලා 100ලා ඇවිද ගන්න බැරි අයත් යනවා ස්පා එකට. කවන්න නැහැ කියන්නව මේ ඒගොල්ලන්ගේ ඇවිදින ශක්තියවත් ගන්න කියලා. මන් දන්නේ නැහැ මේ තරුණ පිරිමි ළමයි මොකටද ඔච්චර ස්පා යන්නේ කියලා. සමහරු දවස ගාන යනවා. හැමදාම ඒ කියන්නේ වැඩ ඇරිලා ඇවිල්ලා ස්පා එකට එන්නේ ඒගොල්ලෝ කෙලින්ම. විශේෂයෙන්ම පාන්දර යන්නේ මොකටද? පොඩි ප්‍රශ්නයක් නේ. පාන්දර එකට දෙකට තුනට හතරට මොන මගුලකටද යන්නේ? මං හිතන්නේ මේ මිනිස්සුන් නිින්ද යන්නේ මන්ද පාන්දර. මොකද මම ඕක හොඳටම දන්නේ. මගේ ෂොප් එක අපි හදන දවස්වල උදේ රෑ 8 ඉඳන් පාන්දර නිකන් අපි හිටියා. මොකද අපිට සති ගානින් මේක ඉවර කරගන්න ඕන වුණානේ. මන් දන්නේ 11 12 ඉඳන් 3 4 වෙනකම් මං හිතන්නේ 100කට වැඩි වෙනවා. එන්නේ ගොඩාක්ම කොල්ලෝ, ලස්සන කොල්ලෝ. එතකොට එන්නේ වාහන වලින්, CHR වලින්, බෙන්ස් වලින්. ඒගොල්ලෝ එනවා. සමහර දවස්වලට ඩේලි එනවා. එනවා සමහර අංකල්ලා එනවා, සීයලා එනවා. පාන්දර මොන මගුලකට සම්බාන මධ්‍යස්ථානයකට රින්ගත් මරත් හිතාගන්න බෑ ඇයි කියලා. සමහරුන්ගෙන් ඇහුවාම කියනවා එක සම්භාන මධ්‍යස්ථානයක් මසාජ් කරනවා නම් කියලා. ඉතින් එහෙම මසාජ් කරනවා නම් ඇයි දවල් වරු යන්න බැරි? දවල් වරු අඩුයි. මම දැකලා තියෙනවා දවල් වරුටත් යනවා. හැබැයි රෑට තමයි වැඩිම. මං කියන්නේ පහෙන් පස්සේ සෑහෙන වැඩි. උදේ වරුවටත් එන කට්ටි ඉන්නවා. සමහර අය ඔෆිස් ඇරිලා කෙලින්ම එන්නේ ස්පා එකට. මන් දැකලා තියෙනවා ගෙදර යනවා වගේ ඇවිල්ලා යනවා. ගොඩාක් අය එනවා. මටත් හිතාගන්න බෑ ඇයි කියලා. කිහින් බලන්න හිතෙනවා. ගෑන් ළමයින්ටත් ඇතිනේ. හැබැයි ඉතින් ගෑන් ළමයි නා යනවා නෑ. මොකද ඒකේ ඉන්න ළමයි තමයි යන්නේ. මේ ඒ ළමයින චූටි ළමයි ගම් වලින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් සමහරු ගෙදරට කියලා තියෙනවත් දන්නේ නැහැ මේ ඕකේ වැඩ කරනවා කියලා. හැබැයි ඉතින් පව් ඉතින් ළමයි පව්. හැබැයි පිරිමි ළමයි ඇයි ඒකට පුරුදු වෙලා තියෙන්නේ? සෑහෙන පුරුදු වෙලා තියෙනවා. ඩේලි යනවා ඉන්න. මොකද මම ෂොප් එකේ ඉන්නකොට මට එකම මූණවල ටික හැමදාම යනවා වගේ. සමහරු ඩේලි යනවා. දැන් නම් මං දවල් වරු යන අය විතරයි දකින්නේ. මොකද රෑට මං ෂොප් එකේ ඉන්නේ නැති හින්දා. අර ෂොප් එක හදන දවස්වල නම් අපි සතියක් එක දිගට රෑ හිටියා ෂොප් එකේ වැඩ හින්දා. එතකොට එකම කොට්ටාශයක් යනවා පාන්දර 3ට 2ට 1ට. පිරිමි ළමයි ඇත්තටම ඇයි යන්නේ?
ස්පායනා ඉන්නවනේ මන් දන්නවා ස්පායනා ඉන්නවා මොකද 90% ස්පායනා ස්පායන් නැති කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න විදියක් නැහැ කෙල්ලනේ බඳින්න කලින් ඒ ගැන හොයන්න බැඳලා ඉන්නවා නම් ඒ ගැන හොයන්න මොකද ඔයා ඒකෙන් මම දන්නේ ස්පා එකෙන් සම්භාණයට අමතරව තව දේවල් සිද්ධ වෙනවද කියලා එහෙම වෙනවා නම් ඒ බලපෑම තමගේ ගෑනු ළමයාට එමත් නැත්නම් වයිෆ්ට වෙන්න පුළුවන් ඒ හින්දා චුට්ටක් බලන්න ඔයාලගේ පාර්ට්නර් ඔයාලට වැඩිය එයා ගැන සැලකිලිමත් වෙන්න පිරිමි ළමයි ස්පා යනවා නම් ගිහිල්ලා තියෙනවා නම් එක දවසක් හරි ගිහිල්ලා තියෙනවා නම් මොකක්ද ඒකට හේතුව කියන එක මෙන්න මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මොකද මට සෑහෙන ප්‍රශ්නයක් මං අහුවට කවුරුත් කියන්නේ නැහැ මොකද හේතුව කියලා මම දන්නේ මං ආශ්‍රය කරන අය යන්නේ නැහැ කියලා කියන්නේ හැබැයි යනවද කියන්නේ මම දන්නේ නැහැ ඒ හින්දා සමහර මේ ස්පයික් වල වැඩ කරන ගෑන ළමයිනුත් ඇති ඒගොල්ලෝ දන්නවා නම් මොකද හරියටම වෙන්නේ කියලා මොකද කේකේනා කේකේ කියනවනේ මට දැනගන්න ඕනේ ඇත්තටම මොකද්ද වෙන්නේ ඇයි ඇත්තටම මෙච්චර පිරිසක් ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ මොකද ඔය මාත්‍රාව වලට ඇබ්බැහි වෙලා වගේ සමහර ස්පා වලට ඇබ්බැහි වෙලා මොකද මං හිතන්නේ ලොකු ගාණක් වියදම් වෙනවා ස්පා එකට මං හිතන්නේ ඒ ටිප් එක දෙන්න ඕනේ එහෙම එහෙම දේවල් තියෙනවා ඉතින් ඇයි ඔයාලා යන්නේ පිරිමි ළමයි ඇයි යන්නේ කියලා තමයි මට දැනගන්න ඕනේ ගියා ඉන්නවනම් අත්දැකීම් තියන අය ඉන්නවනම් ඒකේ වැඩ කරන අය ඉන්නවනම් කියන්නේ ඇත්තටම ඇයි යන්නේ